සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පුරුදු විදිහටම ගණිතය පන්දරේ එකතු වන පුතාලා දුල සියලු දෙනාටම. එතකොට අපි පුතාලගේ පහ ශ්‍රේණියේ බොහොම පිළිවෙලට අන්තිම වෙල ටික ඉස්සරහට කරගෙන ආවා. එතකොට දැන් පුතාලට සර් කෙටියෙන් කිව්වොත් පසුගිය සතියේ කතා කරපු දේවල් සංඛ්‍යාවක් අකුරෙන් ලිව්වොත් අකුරෙන් දුන්නොත් ඒකවා කොහොමද තව වචනෙන් දුන්නොත් කොහොමද වයි ඉලක්කමෙන් ලියන්නේ ඊට පස්සේ ඉලක්කමෙන් දුන්නේ එක අහබව කොහොමද ඔයාලා වචනෙන් ලියන්නේ ඊට පස්සේ සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද ඊට පස්සේ සංඛ්‍යා අපිට ගුණ කරන්නේ කොහොමද ඊට පස්සේ ගුණ කිරීම තවත් ඉස්සරහට අපිට හම්බ වෙනවා ඊට පස්සේ විශේෂයෙන් වගන්ති ලියන්නේ කොහොමද වගන්ති ලියලා එකතු කරන්නේ කොහොමද ඊට පස්සේ සංඛ්‍යා රටාවක් නැත්නම් සංඛ්‍යා ටිකක් අපි රටාවකට පිළියෙල කරගන්නේ කොහොමද ඔය වගේ දේවල් පිළිබඳව අපි දැන් හොඳ අවබෝධයක් ලබලා තියෙනවා. අද අපි මේ පාඩමේ තවත් ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අදත් අපි වගන්ති ලියලා තමයි විසඳන්නේ. හැබැයි ඉතන පුංචි ගැටලුවක් තියෙනවා. අපි මුදී මේ දක්වා සංඛ්‍යා එකතු කරලා එකතු කිරීම සඳහා කොහොමද වගන්ති ලියන්නේ කියලා අපි කතා කළේ. අද අපි යනවා අඩු කිරීම සඳහා. මේකත් ඉතාමත් වැදගත් පුතාලගේ අඩු කිරීම සඳහා කොහොමද වගන්ති ලියලා සූත්‍රම් වෙන්නේ කියලා අපි අද කොටසේදී කතා කරන්නේ. එතකොට ඔකේ නේද පුතේ? තුන්වෙනි ගාන තමයි තියෙන්නේ හදන්න. තුන්වෙනි ගාන තියෙන්නේ නේද? රයිට්. ඔව්. මේ මම පුතාලට පසුගිය සතියේ කතා කරපු දේවල් ටොටක් මතක් කරලා දුන්නේ. එතකොට මේ හොඳයි ඔයාලා. හොඳයි ගොඩාක් හොඳට වැටික් කරගෙන යනවා නේද? ආස්සාවෙන් ගණිත පන්ති වැටික් කරනවා. එතකොට හැමදාම වගේ කරෙන්න ඕනේ. ශිෂ්‍යත් විභාගයේ නේද? තව දැන් අපි මේ දවස්වල නම් අයියලා කලා ලියපු විභාගයේ ප්‍රතිපල ප්‍රශ්න පත්‍ර බලමින් ඉන්නවා. එතකොට මේ පාර ප්‍රශ්න පත්‍රේ අමාරුයි කියලා කිව්වා ගොඩක් අයට. විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රේ ගණිතයේ කොටස අමාරුයි කියලා ඔය කියන්නේ. එතකොට ගණිතයේ යාලා සමහර විට හරියට වැඩේ පිළිවෙලට කරගන්න නැතුව ඇති. ඒක නිසා අපි චොටක් බලමු මහන්සියලා අද අපේ අපිටත් ඔය වගේම නේද ශිෂ්‍යත් විභාගයක් එනවා. එතකොට අපිට ගණිතයේ ප්‍රශ්න පත්‍රය අමාරු නොවෙන්න අපි බොහොම පිළිවෙලට පන්තිවලට කරගන්න ඕන පුතේ. එහෙම වුණොත් තමයි අපිට හැම කෙනාටම ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ විභාගය කියලා. අපි විභාගය සමත් වෙයිනේ කියලා අපිට හිතන් ඉන්න පුළුවන් පුතේ. ඒ නිසා හොඳට මහන්සියලා අපි උනන්දුව වැඩි කරන්න ඕන. එතකොට මේ විදුලිය විසන්දීමත් එක්ක අපේ පන්තියේ සම්බන්ධ වෙන පිටිසේ පුංචි අඩුවක් වුණා. එතකොට මම හිතන්නේ දැන් නම් විදුලිය කපන්නේ නැහැ. ඉස්සරහදී කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක නිසා මේ අපේ පන්තියේ පිටිස තව ඒකරාශී කරගන්න ඕනේ අපිට. උතාලා හොඳ ගණිතේ පන්තියක් තියෙනවා. හොඳ ශිෂ්‍යත පන්තියක් තියෙනවා. ඒ පණිවිඩේ යාළුවන්ට දෙන්න. මොකද අපේ පාස්තිර වැඩි එක බොහොම පිළිවෙලට පුතේ කරගෙන යනවා. ඒ නිසා ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳ ලකුණු ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. හොඳ පාසලක් තමයි අපි අයිලර්නින් කොලෙජ් කියලා කියන්නේ. සමහර මහන්සියලා අකුණු නම් දෙවට ටික කරගන්න අවශ්‍ය වෙන. තේරුණාද රයි? හරි. මම පුතලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම්. අපි ඉදියේ මෙන්න මෙතන. ඔකියන් පුතේ. ගණන් ක්ලාස් එක ඉවර වෙලා ගණන් පොතේ PDF එකක් දාන්න පුළුවන්ද? ආදාන පුතේ දාන්නම්. රයිට්. අපි පස්වෙනි පාඩමේ අපි සංඛ්‍යා රටා කියන කොටස අපි ගිස්සදී කතා කළා. මම දැන් පුතාල හැම කෙනාටම බොහොම පිළිවෙලට අවබෝධ වෙන්න ඇති සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ සංඛ්‍යා රටාව ලිස්ට් එකක් පුරවගන්නේ කොහොමද? අපි ආ බොහොම පිළිවෙලට පුතාලගේ පන්තියේදී කතා කරා. තේරුණාද රයිට්? හරි. එතකොට අපි මෙන්න මේ කොටස තමයි ඉන්නේ අඩු කිරීම කියන කොටස. හැබැයි නිකම්ම අඩු කරන්න බෑ පුතේ වගන්ති ලියන්න ඕනේ. මේකේ අපි පළවෙනි ගාන කතා කළා. ඊට පස්සේ දෙවෙනි ගාන කතා කළාද පුතේ? කරාස තුන්වෙනි ගාන තියෙන්නේ. ආයි අද තුන්වෙනි ගාන ඉඳලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඔව් තුන්වෙනි ගාන ඉඳලා ඉස්සරහට යන්න තියෙන්නේ.
අපි බලමු තුන්වෙනි ගාන කියවලා කොහොමද වගන්ති ලියන්නේ කියලා පුතාලා මෙතේදී අඩු කිරීම විතරක්ම මදි පුතාලා මුද්‍ර අවබෝධයෙන් ඉන්න ඕනේ වගන්ති ලියාගන්නේ කොහොමද කියලා ඒතර වගන්තියත් හරිය ලියලා බොහොම පිළිවෙලට අඩු කිරීම කරගන්න පුළුවන් නම් පුතේ ගොඩාක්ම දයාවල අපි එතෙන් දෙන්න ඕනේ පුතාලා වගන්ති ලියලා අඩු කරන්න ගොඩාක් ගණන් ඉස්සරහා දිනවා පුතාලගේ පන්තියේදී පුතාලා ඉස්කෝලේ පන්තියේදී ඔවා කතා කරන්න වෙනවා ඒ නිසා මගේ පන්තියේ ගියේ වැඩ ටික මුදෙර පුතාලා කරගෙන යන්න ඒතකොට පුතාලට ගැටලුවක් නැතුව පුළුවන් වෙයි ඉස්සරහට බොහොම පිළිවෙල පන්තියේ වැඩ ටික මුදල කරගෙන යන්න තේරුණා දරයි හරි මෙන්න තුන්වෙනි ගාන මුදල ඉස්සලා කියවනවා මගේ ස්ක්‍රීන් එක පුතාලා පේනවා ඇති මුදල කියවනවා ඊට පස්සේ කියවලා උත්සාහ කරනවා වගන්තියක් ලියන්න බැරි නම් තව වතාවක් කියවනවා ආය උත්සාහ කරනවා වගන්තියක් ලියන්න එහෙමත් බැරි නම් තව වතාවක් කියවලා අඩුම ගානේ පුතේ අවස්ථා තුනක්වත් කියවන්න ඕනේ එතකොට තමයි අපි ප්‍රූව් වෙන්නේ මුදල පැහැදිලිව සංග්‍රහ මුදල පැහැදිලිව වගන්තියට උත්තර ගන්න බැහැ ඔව් ඉතාලික පොත පෙන්වන සැර හොඳයි පුතේ බොම් පිළිවෙල පන්ති වැටි කරගෙන යන්න ඕනේ හොඳේරයි හරි මෙන්න තුන්වෙනි ගාන පොතක පිටු 850ක් ඇත ලොකු පොතක් නේද හොඳයි පුතේ සුරාජ් දැනට පොතේ පිටු 315ක් කියවා ඇත පොත සම්පූර්ණයෙන් කියව අවසන් කිරීමට තව පිටු කීයක් කියවිය යුතුද අමාරු නෑ ලේසි හොඳට බලන්න පොතේ තියෙනවා පිටු 850ක් ලොකු පොතක් දැනට කියවලා තියෙනවා පිටු 315ක් තව කොච්චරක් පිටු කියවන්න තියෙනවද කියලා අහනවා හරි ලේසි මුද්‍ර අහගන්න පොතේ තියෙනවා පිටු 850ක් දැනට කියවලා තියෙනවා පිටු 315ක් තව පිටු කීයක් කියවන්න තියෙනවද කියලා අහනවා මුද්‍ර බලා ගන්න මම පුතාලා වගන්ති ලියන හැටි බොහොම පිළිවෙලට නිවැරදිව ලස්සන කියලා දෙන්නම් මුද්‍ර අහගන්න වගන්ති ලියා ගන්නා විදිහ මුද්‍ර බලා ගන්න හොඳේ ඇති මේ ඔව් චුට්ටක් ඉන්න පුතේ ඔව් පුතාලා උත්තර ගන්න පුළුවන් ඇති වගන්තියත් අපි හරියට ලියා ගන්න ඕනේ මෙතෙන්දි උත්තර ගන්නවා වගේම වගන්තිය හරියට තියාගන්නේ කොහොමද කියලාත් අපි චුට්ටක් අවබෝධ කරගන්න ඕනේ තේරුණාද රයි අපි මෙහෙම ලියමු වගන්ති මුද්‍ර අහගන්න ඉස්සෙල්ලා පොතේ ඇති පිටු ගණන මොකද අපි ලියාගන්නේ පොතේ ඇති පිටු ගණන පොතේ ඇති පිටු ගණන අන්න පුතාලාට කියනවා පොතේ පිටු කීයක් තියෙනවද 850ක් තියෙනවා එහෙනම් මෙතෙන්ට දාන්නේ කීයද 850 පොතේ පිටු කීයක් තියෙනවද 850ක් තියෙනවා එතකොට කවුද ඉන්නේ සුරාජ් නේද එතකොට කීයක් පිටු කියවලා තියෙනවද 315ක් තියෙනවා කියවපුවා එහෙනම් අපි කියවා ඇති පිටු ගණන කියවා ඇති පිටු ගණන කියවා ඇති පිටු ගණන මුදලට කීයක් කියවලා තියෙනවද හොඳට බලන්න 315ක් කියවලා තියෙනවා කීයක් තියෙනවද 315ක් කියවලා තියෙනවා අහගන්න තවතාවක් පොතේ ඇති පිටු ගණන 850යි කියවා ඇති පිටු ගණන 315යි පුතාලට ඊළඟ වගන් තියෙන්න ඕනේ තව පිටු කීයක් කියවන්න තියෙනවද කියන එක අන්න ඒක තමයි අපි වගන්තියට හරියට ගන්න ඕනේ එහෙනම් තව කියවීමට ඇති පිටු ගණන මොකද අපි කියන්නේ තව කියවීමට ඇති පිටු ගණන අන්න මෙතනින් ගත්තා තව කියවීමට ඇති පිටු ගණන තව කියවීමට ඇති පිටු ගණන කියලා පුතාලා අන්න 850 315ක් මොකද කරන්නේ අඩු කරන්න ඕන මගේ දරුවන්ට දැන් අඩු කරගන්න එක මහා ලොකු ගැටලුවක් නෑනේ අඩු කරගන්න පුළුවන් නේ වගන්තියත් ඔයාලා හරියට බොහොම පැහැදිලිව නිරවුල්ව ලියන්න පුරුදු වෙන්න ඕනේ ඒකත් පුරුදු වුණාට පස්සේ තමයි අපි ගාන හරියටම හරි කියලා කියන්නේ තව වතාව වගන්තිය මෙන්න පොතේ ඇති පිටු ගණන 850යි කියවා ඇති පිටු ගණන 315යි තව කියවීමට ඇති පිටු ගණන 850 315ක් අඩු කරලා අන්න අපි උත්තරේ ගන්නෝ තවතාව බලමුකෝ පොතේ ඇති පිටු ගණන 850යි කියවා ඇති පිටු ගණන 315යි තව කියවීමට ඇති පිටු ගණන කියලා 850 315ක් මොකද කරන්නේ අඩු කර ගන්න ඕන අන්න එතකොට ඔයාලට උත්තරේ ගන්න පුළුවන් ගැටුවක් වෙන්නේ නැතුව පුතාලට අමතක වෙන්න විදිහක් නැහැ සර් ගිය සතියේ බොහොම පිළිවෙලට අඩු කරන එක කතා කළා තා අදත් කියලා දෙන්නම් බොහොම පිළිවෙලට සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද කියලා මෙන්න බලන්නකෝ බිංදුවෙන් පහක් අඩු කරන්න බෑ මෙහෙන් එකක් මෙහෙට ගේනවා
එතකොට මෙතන පුතාගේ එක බිංදුව තිබුණාට එකක් ආවට පස්සේ 10 වෙනවා 10 න් 5ක් අඩු කරාම උත්තරේ 5යි කියලා දානවා මෙතන තියෙන්නේ 4යි 4 න් 1ක් ගියාට පස්සේ උත්තරේ 3ක් වෙනවා මෙතන තියෙන්නේ 8යි 8 න් 3ක් ගියාට පස්සේ උත්තරේ 1ක් වෙනවද 5ක් වෙනවා අන්න උත්තරේ කීයක් වෙනවද 535ක් වෙනවා එහෙනම් පුතේ තව කියවන්න පිටු කීයක් තියෙනවද 535ක් තියෙනවා ආයෙ අඩු කරන හැටි කියලා දෙන්නම් හොඳට බලආගන්න බින්දුවෙන් පහක් අඩු කරන්න බෑ බින්දුවෙන් පහක් අඩු කරන්න බෑ එනිසා එකක් ගේනවා 10යි 10 න් 5ක් 5යි සමහරු මෙහෙම හිතන් ඉන්නවා සර් මේ තියෙන පහ මෙතෙන්ට දැම්මා කියලා එහෙම දැම්ම නෙවෙයි එහෙම දැම්ම නෙවෙයි මේකෙන් එකක් මෙතෙන්ට ගේනවා මෙතන 10 වෙනවා 10 න් 5ක් අඩු කරාම 5ක් වෙනවා මෙතන තියෙන්නේ 4යි 4 න් එකක් ගියාම 3ක් වෙනවා මෙතන තියෙන්නේ 8යි 8 න් 3ක් ගියාම කීයක් වෙනවද 5ක් වෙනවා අන්න උත්තරේ එනවා කීයක්ද 535යි ඔන්න හදා ගන්නා විදිය ඔය විදියට බොහොම පිළිවෙලට හදන්න පුළුවන් නම් පුතේ පුතලගේ ගාන හරියටම හරි ලස්සනට වගන්ති ලියන්න වගන්ති කෙටි වෙන්න ඕනේ ගොඩාක් දිගට වගන්ති ලියන්නේ වගන්ති පුළුවන් තරම් කෙටි වෙන්න අපි ලියලා අන්න උත්තරේ ගන්න පුළුවන් යටුවක් වෙන්නේ නැතු පැහැදිලිද හදාගන්න ලස්සන තුන් මිනි ගාන ඉවරයි සර් Right. ඊළඟට හතරවෙනි ගානට යන්නේ තව කවුරුත් ලියනවද? ඉවරයි. අහන්නේ පුතේ. ආරයි. මෙන්නස තුන්වෙනි ගාන මම කරනවා. මම පුතලා යනවා හතරවෙනි ගානට. හරි ආසාවෙන් හදන්න පුළුවන් විෂයක්. දෙමා ගණිතය කියලා කියන්නේ හරි ආසයි. සමහරුන්ට නීරස වෙලා කියන්නේ ගණිතය ඉගෙන ගන්න විදිහක් නෙවෙයි. හැබැයි එහෙම නෑ පුතේ. ගණිතය කියලා කියන්නේ හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. තේරුණාද රයි? මෙන්න පුතලාගේ හතරවෙනි ගාන. හොඳට අහගන්න. රැසීම් ශාලාවක 958 දෙනෙකුට අසුන් ගත හැකි රැසීම් ශාලාවක් කියලා කියන්නේ උත්සව ශාලාවක් නේද පුතේ නැත්නම් රැස්වීමක් ගන්නවා අසුන් ගන්නවා කියන්නේ මොකද්ද ඉඳ ගන්නවා අසුන් ගන්නවා කියන්නේ මොකද්ද ඉඳ ගන්නවා එතකොට 958 දෙනෙකුට ඉඳ ගන්න පුළුවන්ලු ඊට පස්සේ කියනවා රැස්වීම ආරම්භ වන විට ආසන 273ක් හිස්ව තිබුණි ආ රැස්වීම පටන් ගන්නකොටම ආසන කියන්නේ පුටු 273ක් හිස්ව තිබුණලු 273ක් හිස්ව තිබුණලු වගේ අහනවා රැස්වීමේ අසුන්ගෙන සිටි පිරිස කොපමණද දැන් උන් ඔය වගේ එකක් ලියනකොට අපි හොඳට වදන්ති ගලප ගන්න ඕනේ පුතේ හරියට දැන් පුතලට දන්නවා කරන්න ඕනේදී කරන්න ඕනේ මොකද්ද ඇත්තනම 958 න් 273ක් අඩු කරන්නයි තියෙන්නේ ඒක හරි ඒකට අදාළව වගන්තිය හරියට ගලප ගන්න ඕනේ. ඔව් පුතේ. ඔව් වගන්තිය කියලා වගන්තිය හරියට ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි හරියටම උත්තරේ හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා බොහොම පිළිවෙලට පරිස්සමට ලස්සනට මේ වැඩේ අපි කර ගන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙමයි වගන්තිය කියන්නේ. අහ ගන්න උඩට රැස්වීම ශාලාවක 958 දිනෙකට අසුන් ගත හැකි. එහෙනම් අපි ගන්නවා මෙහෙම රැස්වීම ශාලාවේ අසුන් ගත හැකි පිරිස රැස්වීම් ශාලාවේ අසුන් ගත හැකි පිරිස මොකද කියන්නේ රැස්වීම් ශාලාවේ අසුන් ගත හැකි පිරිස අන්න වගන්තිය ප්‍රශ්න අංක කීයද 4 හොඳට බලා ගන්න රැස්වීම් ශාලාවේ අසුන් ගත හැකි පිරිස අසුන් ගත හැකි පිරිස රැසින් ශාලාවේ අසුන් ගත හැකි පිරිස කීයක් දීලා තියෙනවද පුතාලට 958යි කීයක් තියෙනවද 958යි 958යි රැස්වීම් ශාලාවේ අසුන් ගත හැකි පිරිස කීයක්ද 958යි ඊට පස්සේ පුතාලට කියනවා හිස්ව තිබුණලු කීයක්ද 273ක් එහෙනම් අපි ලියාගන්නේ හිස්ව තිබූ ආසන ගණන හිස්ව තිබු ආසන ගණන හිස්ව තිබු ආසන ගණන අන්න පුතාලට කියනවා කීයක් හිස්ව තිබුණාද හොඳට බලාගන්න 273ක් හිස්ව තිබුණාලු කීයක්ද
දෙසිය හැත්ක තුනා කිස්ව තිබුණාලු එතකොට රැස්වීම් ශාලාවේ අසුන්ගත හැකි පිරිස 958යි කිස්ව තිබු ආසන ගණන කීයද 273යි ඔයාලෙන් අහනවා රැස්වීම් රැස්වීමේ අසුන්ගෙන සිටි සංඛ්‍යාව කොච්චරක්ද කියලා එහෙනම් අපි ගන්නවා අසුන්ගෙන සිටි පිරිස මොකද අපි ගන්නෙ අසුන් ගෙන සිටි පිරිස සමාන අසුන්ගෙන සිටි පිරිස සමානයි කියලා පුතාලා 958 න් 273 මොකද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ තව වතාවක් වදන්ති ලියපු විදිහ මෙන්න රැස්වීම් ශාලාවේ අසුන්ගත හැකි පිරිස 958යි කිස්ව තිබු ආසන ගණන 273යි අසුන්ගෙන සිටි පිරිස 958 න් 273 අඩු කරගන්නවා අන්න උත්තරේ ගන්න පුළුවන් කීයද කියලා ඒක නිසා බොහොම ලස්සනට පිළිවෙලට වගන්ති එලියලා හරියට හදන්න ඕනේ එතකොට තමයි අපිට උත්තර ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් පළවෙනි එක රැස්වීම් ශාලාවේ අසුන්ගත හැකි පිරිස 958යි හිස්ව තිබූ ආසන ගණන 273යි අසුන්ගෙන සිටි පිරිස බලන්න මේකෙන් මේක පුතාලා අඩු කරගන්න ඕනේ මෙන්න අඩු කරගන්න විදිය හොඳට බලා ගන්න ලේසි එක නම් 8න් 3ක් අඩු කරගන්නවා 5යි 5න් 7ක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් එකක් ගේනවා ඔබුනේ මෙතන 15 වෙනවා 15න් 7ක් ගියාම උත්තරේ 8ක් වෙනවා මෙතන තියෙන ඒතර පුතාගේ එකක් ගත්ත හින්දා 8යි 8න් 2ක් ගියාම උත්තරේ කීයද 6යි අන්න උත්තරේ ආවා 685යි තව වතාවක් අඩු කරලා අපි කියලා දෙන්නම් මෙන්න 8න් 3ක් ගියාම උත්තරේ 5යි පහෙන් හතක් අඩු කරන්න බැ මේ පැත්තේ එකක් දෙනවා 15යි 15න් 7ක් ගියාම උත්තරේ 8යි මෙතෙන් තියෙන ඔයාලගේ 9 නේ හරි ඔව් 8යි 8න් 2ක් ගියාට පස්සේ උත්තරේ එන්නේ කීයද 6යි අන්න උත්තරේ ආවා කීයද 685යි හරි ලේසි නේද ගැටලුවක් නෑ නේද ඔ පුතේ ඔන්න වගන්ති එලියලා ලස්සනට විසඳ ගන්නා විදිය ඉස්කෝලේදී හෝම්වර්ක් දී හදන් එන්න කියලා කිව්වොත් ලස්සන මේ වගේ හදන් යන පුතේ එක වගන්තියක් තුනක් වරද්ද ගන්න නැතුව සර් බොහොම පිළිවෙල හැම ගානක් ගානෙම හදා කරනවා ඒ මදරයි හදා ගන්න හතරවෙනි ගාන හරි සර් ලස්සන හදා ගන්න ඕනේ රයිට් කොවිඩ්
19 ආයි ගොඩක් පැතිරෙන්න අරගෙන ඒ නිසා ගමන් බිම පුළුවන් තරම් අඩු කරන්න ඕනේ උනාට අපි අය තාම සිරිපාද යන්න ගොඩක් පුරකනවා වගේ නේද සිනේක ගොඩක් වැඩි ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ මේ දවස්වල චුරා ගමන් බිම අඩු කරලා ගෙදර ලයින් එක ගොඩක් හොඳයි නේද අත්‍යවශ්‍ය ගමන් බිම කර අනිත් ගමන් ඔක්කොම අවලංගු කරන්න ඕනේ මේක කියන්නේ ඒ වගේ පරි නැගගෙන වන්දනා ඔව් වන්දනා මාන කරන්න දී අවස්ථාවක් කියන්නේ එතකොට නිපුන් පාඩි 277ක් නැගින විට සීල් පාඩි 138ක් නැගති වුනි. දෙන්න කියනවා යාළු දෙන්නෙක් කියන්නේ ඇති නේද? සීල්ට වඩා නිපුන් වැඩිපුර පාඩි කීයක් නැගති වුනේද? අපි බලමු දෙ උත්සාහ කරලා ගාන හදා ගන්න පුළුවන් දෙ. තේරුණාද රයි? මෙන්න වගන්ති ලියා ගන්න විදිය. ඒකත් හොඳට පුළුවන් වෙන්න ඕනේ. මෙන්න වගන්ති ලියන විදිය. හොඳට බලා ගන්න. හොඳේ රයි? මෙන්න. හරි ලේසි අපි වැල්නට ආරන් ලියන්නේ නැහැ තේරුණාද පුළුවන් තරම් කෙටියෙන් මගන් කියලා එනවා මිසක වැල්වට ආරන් ලියන්නේ නැහැ අපි ලියනවා ඉස්සෙල්ලාම කවුද නිපුන් තමා වැඩිපුර පඩි ගාණක් නැගලා තියෙන්නේ නිපුන් තමා වැඩිපුර පඩි ගාණක් නැගලා තියෙනවා අපි ඒක තමයි ඉස්සෙල්ලා ගන්න ඕනේ එහෙනම් අපි ලියා ගන්නවා නිපුන් නැග ඇති පඩි ගණන මොකද අපි ගන්නෙ නිපුන් නැග ඇති නැගැටි පඩි ගණන නිපුන් නැගැටි පඩි ගණන අන්න බලන්න නිපුන් නැගලා තියෙනවා කීයක්ද පඩි 277ක් කියද අපි දාගන්නේ 277ක් නිපුන් නැගලා තියෙනවා පඩි කීයක්ද 277ක් අනිත් එක්කෙනා කවුද සිරිල් අපි අද ගන්නවා සිරිල් නැගැටි සිරිල් නැගැටි පඩි ගණන එහෙනම් අපිට ඒකත් දෙනවා කීයක්ද 138ක් කීයක් වෙනවද 138යි කීයක් වෙනවද 138යි අපෙන් අහන්නේ එතකොට සිරිල්ට වඩා නිපුන් නැගලා තියෙන පඩි ගාන අපි එහෙම වගන්ති ගන්නවා සිරිල්ට වඩා නිපුන් නැගැටි පඩි ගණන නිපුන් නැගැටි පඩි ගණන සර් පහලින් ලියන්න පඩි ගණන පුතාලා ඉද මදිනම් පහලින් ලියන්න එතකොට මෙන්න වගන්ති හොඳට බලා ගන්න නිපුන් නැගැටි පඩි ගණන 2 නැගැටි කැඩි කැඩි ඇහෙන්නේ සර් පැහැදිලි නෑ නැගැටි පඩි ගණන කියලා හොඳට බලන්න අඩු කරගන්නේ කොහොමද කියලා ඉතාලම දෙක මෙන්න බලන්න 7 8ක් අමාරු 7 8ක් අඩු කරන්න බැරිනම් 8 7ක් අඩු කරලා දානවා ටීචර් ලොකු වැරද්දක් දායි එහෙම කරන්නේ අපි කරන්නේ 7 8ක් අඩු කරන්න බැයි නම් මේ පැත්තෙන් එකක් ගේනවා මෙතෙන්ට එතකොට මෙතන ඉන්නේ කීයද 17යි 17ෙන් 8ක් අඩු කරන්න මෙහෙමයි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි ඉස්සෙල් ඇඟිලි 5ක් නැමුවා දැන් ඇඟිලි 4ක් නැමුවා ඔක්කොම ඇඟිලි කීයක් නමලා තියනවද 9ක් නමලා තියෙනවා කතාව පැහැදිලිද රයිට් මෙතන පුතාගේ එකක් ගත්ත හින්දා තියෙන්නේ 6යි 6ෙන් 3ක් අඩු කරාම උත්තරේ 3යි මෙතන තියෙන්නේ 2මයි 2ෙන් එකක් ගියාම උත්තරේ 1යි තව තව බලන්න එකක් ගේනවා මෙතෙන්ට 17යි 17ෙන් 8ක් තම අඩු වෙන්න ඕනේ රයිට් සර් ඔව් 17ෙන් 8ක් අඩු කරන්න මෙහෙමයි 8යි 9යි 10යි 11යි 5යි 14යි 15යි 16යි 17යි ඇඟිලි කීයක් නැමුණාද 9ක් නැමුණා එකක් ගත්ත හින්දා මෙතන තියෙන ඔයාලගේ 6 6න් 3ක් ගියාම 3යි මෙතන තියෙන්නේ 2යි 2න් 1ක් ගියාම කීයද 1යි එහෙනම් වැඩිපුර නැගලා තියෙන පඩි ගාන කීයද 139 ඔන්න හදා ගන්න ආකාරය ඉතින් අපිට ඔන්න ඔය විදිය හදන්න පුළුවන් නම් පුතේ ගොඩාක් වටිනවා එකක්වත් වරද්ද ගන්න ඕනේ නැහැ ඒක නිසා හොඳට මහන්සියලා උනන්දු වෙන්න වැඩ ටික කරමු තේරුණාද අර ඒ යාළුවෙක් කිව්වා ලකුණු 73යි කියලා ඒක නේද හොඳයි පුතේ තව ටිකක් උනන්දු වෙමු අපි 80න් විතර එහා ගමු ඔකේ අපේ ඉස්කෝලේ විභාගයේ තිබ්බ සර් මට ලකුණු 94යි
මෙන්න අඩු කර ගන්නා විදිය හොඳට බලා ගන්න. හරි ලේසි අමාරු නෑ. 8න් බිංදුවක් අඩු කර ගන්නවා උත්තරේ ඉන්නේ 8මයි. 9න් දෙකක් අඩු කර ගන්නවා බැරිය ඇඟිලි වලින් හදා ගන්න 7ක් වෙනවා. අන්න 3න් 5ක් අඩු කරන්න බෑ එකක් ගේනවා 13යි. 13න් 5ක් අඩු වෙනවා 5යි 6යි 7යි අන්න පුතාලගේ උත්තරේ ගන්න පුළුවන්. දැන් ලේසි නේද? එතකොට මෙතනින් මෙහෙට ආවත් 40 ඉවරයි සර්. ඔව්. උත්තරේ ඉන්නේ කීයද? 4478යි. එතකොට හැම විටම පුතාලා මේකෙන් මේ පැත්තට එනකොට එන්නේ මතක තියාගන්න 10ක්. එන්නේ කීයද 10ක්? ඒ 10 තමයි මේකට එකතු කරගන්නේ. එහෙමයි හදන්න ඕන. ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න. පැහැදිලිද? right. ඔන්න දෙවෙනි ගා අනියම ගානක් හදන්න දෙන්නම් හරිද? ලියලා ඉවරයි සර්. හොඳයි. ලියලා ඉවරයි සර්. ඔව්. සර් මං ගාව අලුත් ගණිත පොතක් තියෙනවා. පුතා ඉස්කෝලෙන් දුන්නේ පොතද? ඔව් සර්. හොඳයි පුතේ. එහෙනම් සරෝ ශායිෂ්ඨින් දාන්න එක පුතාගේ පුතේ පිළිවෙලට ඇති ඈ. කියන්න පුතේ. අද අපිට ගණිතයේ පොත දුන්නා. ආ හොඳයි පුතේ. හොඳයි ඈ. හොඳයි. දැන් පුතා අපිට දුන්නා. ආ හොඳයි පුතේ. දැන් හැබැයි කියලාන පොත් හම්බුලා නේ නම් ගැටලුවක් නැහැ නේද? සර් මට හම්බුනේ නැහැ සර්. ආව නැහැ. සමහර පාසල් වල තාම දීලා නැහැ පුතේ. පුතාලට හම්බ වෙයි වුණාට. දැන් කවද්ද අපිට දැන් ඇත්තටම නිමාඩුවේ නේද හිටේ ඉඳලා හිට නෙමෙයි සෝරි 3 නිමාඩුවකුත් හම්බ වෙනව නේද නිමාඩුවකුත් හම්බ වෙනවා පොත් හම්බ වෙයි කොහොම දුරට ඔව් කියන්නේ ඒ අපිට අදත් නිමාඩු අද ඉතින් අපිට නිමාඩු අද ඉඳලාම නිමාඩුද ඔව් නිමාඩු නේද එතකොට ගොඩාක් අය පොත් හම්බෙලා තිබ්බා මම දැන් සමහර පාසල් වල තමයි පොත් හම්බුන්නේ නැත්තේ හැබැයි මේ ගොඩාක් පාසල් වල නම් මේ පොත් හම්බ වෙලා පොත් හම්බුණා කියලා නේද ගැටලුවක් නෑ පුතේ සර් හැම ගානක්ම බෝඩ් එකේ ලියනවනේ මම පුතරගේ ඔය මේක ප්‍රින්ට් කරගන්න සර් ගෲප් එකට දාන්න තිබුණා උදාර ලොකු මුද්‍රාවක් කරනවානේ මුද්‍රණය කරන්න ඒ නිසා මේ සර් ඔක දැම්මේ නැත්තේ සර් හැම ගානක් ගානෙම හදනවනේ ඒ නිසා ගැටලුවක් නෑ කාටවත් ඈ හරි මෙන්න අඩු කරගන්න විදිය තුන්වෙනි ගාන හොඳට බලා ගන්න අර 4න් 7ක් අඩු කරන්න බෑ මෙහෙම ලියන්නේ 7න් 4ක් අඩු කළොත් 3යි කියලා හැම ලියන්නේ ඔහොම මෙතෙන් එකක් ගේනවා එතකොට 4ට එකක් වෙනවා කියන්නේ 10ක් එන්නේ 14යි 14න් 7ක් අඩු වුණාම උත්තරේ එන්නේ කීයද 7යි මෙතෙන් තියෙන එකක් ගියාම 5යි 5න් 3ක් ගියාම උත්තරේ එන්නේ කීයද 2යි මෙතෙන් තියෙන්නේ එතකොට අන්න දැන් බලා ගන්න මේ පැත්තට එකක් ගියාට පස්සේ මෙතෙන් තියෙන්නේ 5යි 5න් 3ක් ගියාම 2යි මෙතෙන් තියෙන්නේ 3යි 3න් 2ක් අඩු වුණාම උත්තරේ 1යි 4න් 1ක් අඩු වෙනවා උත්තරේ එන්නේ කීයද 3යි අන්න උත්තරය ආවා 3127යි ඔන්න හදා ගන්නා විදිය එහෙනම් මේ ගානට උත්තර එනවා 3127 40 ඉවරයි ඔව් පුතේ මම මේ ඊතල දාන ඒවා පුතාලා හොඳට බලන්න ඒ ඉස්සරේ මේ ඊතලයක් දාන්නේ ඒක මම පාඩපෑනකින් දානවා ඒක හොඳට තේරුම් අරගෙන ලස්සනට හදා ගන්න පළවෙනි ගාන දෙන්න
yaana tumiriga therunada right hari hadala iwarai sir hondai puthe hondai denna taniwa puluwam me yunar sir kiyala denna chotak innako taniyama gana tar passe denna hadanda Hada sarsia tisayai desi anu hadra anna chudak wenas gaanak ya sir eka e putara taniyama hadanna kiyala tiwena thiya punchi wenasak thiyene e unata api therum ganna ona puthe pehadili widara amena balanna ko hatara me gaana hayen hatarak adu wenawa dekai tunen namayak adu karanna one e unata tunen namayak adu karanna ba ne ekak genawa me patten 13 13 en namayak adu wenawa 9 10 11 12 13 sir ge ape balanne kiyala 4ak nemila enan api meten da ganne kiyeda 4 anna den meten ta ekak gatta nisa metena tiyenne 3 3 en deka adu wenawa uttare 1 me 7 tiyenawa neda e 7 ehemma liya ganna pahali 32 e 7 ehemma liya ganna pahali tapatawak me 6 en 4ak adu unahama 2 ekak genawa 13 13 න් 9ක් අඩු වුණාම 4යි මෙතන තියෙන පුතාගේ එතකොට එකක් ගත්ත නිසා 3 3 න් දෙකක් ගියාම 1යි මේ 7 එහෙම්මම මෙතෙන් ගෙනාවා එහෙනම් උත්තරේ එන්නේ කීයද 7142 දැන් හරිනේද වරදින් නෑ නේද ඔව් පුතේ ඔන්න ඔය වගේ දැන් බලන්නකො ලස්සරට මේ වගේ ගණන් වලට උත්තර ගන්න පුළුවන් වරදින් නෑ නේද ඒ නිසා හොඳට මහන්සි වෙලා උමනාවෙන් කළොත් අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් එහෙදෙද පහ තුන්දාස් පනස් හතරයි එක්දා සාර්සිය විසි හතරයි ඔන්න අඩු කරන්න ගැලගේ බලමුද අඩු කරගන්නේ කොහොමද කියලා අමාරු නෑ ලේසි හොඳයික් මෙන්න බලන්න හතරෙන් හතරක් අඩු කරාම උත්තරේ 0යි පහෙන් දෙකක් අඩු කරාම උත්තරේ එන්නේ 3යි අන්න බලන්න 0ෙන් හතරක් අඩු කරන්න බෑනේ මෙහෙන් එකක් ගේනවා එකක් ගේනවා කියලා කියන්නේ 10ක් එන්නේ මෙතන බිංදුවක් තියෙන සැතර 10ම 10ෙන් 4ක් අඩු වුණාම උත්තරේ 6යි මෙතන එකක් ගත්ත නිසා තියෙන්නේ 2යි එතකොට 2ෙන් එකක් ගියාම උත්තරේ 1යි 1630යි පිළිතුර 1630යි දැන් හරිනේද ගැටුවක් නැහැ නේද එහෙනම් පුතේ ඔන්න සර පස්වෙනි ගානත් හදුවා දැන් මොන මං පුතාලා තනියම දෙන්න 6 ඔව් තනියම දෙන්න 6 වෙනි ගාන හදන්න ආ හදන්න බලන්න තනියම 6 වෙනි ගාන තනියම හදන්න 6 වෙනි ගාන ඈ හැදුවා සර් හොඳයි ඈ 6 වෙනි ගාන ඔව් හරි හැදුවා සර් විලා දෙන්නම් කවුරු කලබල වෙන්න ඕනේ පාඩි හදාගෙන යන්න මයික් කෙනෙක්ගෙන් උත්තරය අහනවා සර් හැදුවා නැයි කට්ටියම හදන්න කොහොමද කට්ටියම හදන්න ඉස්සෙල්ල හදලා ඉවරයි සර් නැයි හදලා ඉවරයි සර් නැයි හදලා ඉවරයි සර් හයි මොන 6 වෙනි ගානට මම යනවා මම ඕනේ එක්කෙනෙක්ගේ දැන් උත්තරය අහන්න ඈ බලමු යා හරියටම හදයිද කියලා ආ සර් මෙතනින් 6 වෙනි ගාන හදන්න ඈ නම් වෙන්නේ මට කියන්න බලන්න ඕනම එක්කෙනකින් අහන්න පුත ලැජ්ජ වෙන්න එපා ඈ ආ බලමු එක්කෙනකින් අහලා මට කියන්න
කවුද දන්නවද? ලසින්දු වහගෙන ඉන්නේ ලසින්දු. ඔව් සර්. ආයි පුතාගේ උත්තරේ කියන්න බලන්න කීයද කියලා. 2425. 2425. ඔන්නවා පුතාගේ උත්තරේ බෝඩ් එකේ ලියනවා ඈ. හරිද දන්නේ? ඔව් 2425 ඔන්න පුතාගේ උත්තරේ ඈ. ඔය සර් අවුල් කරලා තියෙන පුතාගේ උත්තරේ. හරිද? ඔන්න බලමු 6 වෙනි ගාන සර් හදනකොට ඒ උත්තරේ එයිද කියලා. හොඳට බලන්න 6 වෙනි ගාන 5098. 5098. මේකෙන් අඩු කරන්න ඕනේ 2673. 2673. ආ බලමු ඔන්න උත්තරේ එයිද කියලා හොඳට බලාගන්න. 8න් 3ක් අඩු වෙනවා 5යි. 9න් 7ක් අඩු වෙනවා 2යි. බිඳුව තියෙන්නේ බිඳුවෙන් 6ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගේනවා 10 වෙනවා. 10න් 6ක් ගියාම උත්තරේ 4යි. මෙතන පුතාගේ තියෙන්නේ 4යි. එතකොට 4න් 2ක් ගියාම උත්තරේ 2යි. ලස්සිත හොඳයි. පුතාගේ උත්තරේ 2425යි. සරටත් ආව උත්තරේ 2425. එහෙනම් එයා හරියට හදලා අනිත් අයත් හරියට හදලා ඇති. හදපු වැරදි කෙනෙක් ඉන්නවා නම් පුතේ ඔන්න හරියට හදාගන්න. කතාව පැහැදිලි නේද? තේරුණා නේද? අමාරු නෑ නේද? ආ මෙන්න මේ බිඳුව තියෙන තැන පුතාලා හොඳට මතකේ තියාගන්න. දැන් තමා ගාන වරදින්නේ. තේරුණාද? රයිට්. 6 වෙනි ගාන. හරි. ආ හතත් ඒ වගේ තනියම හදන්න බලන්න. සර් එක්කෙනෙක්ගෙන් අහනවා. හදලා හැදුවස. ආ හොඳයි. හැදුවස. ආ පුංචි වෙලාවක් දෙන්න තව හදනවනේ පුතාලා. සර් ගාන කිව්වක් කියන්න බැයිද? හත් වෙනි ගානද? ඕද? ඔව් මේ සර් මේ රවුම් කරලා දින මෙන්න මේ උදාර පේනව නේද? පේන්නේ නැහැ සර්. පේන්නේ නැද්ද හත් වෙනි ගාන? නෑ. පේනවා සර්. පේනවනේ. සර් රවුම් කරලා දින හත් වෙනි ගාන පුතේ. ඔකේ යුක්ක කෙන්න බලන්න හත් වෙනි ගාන උදලා පේන්න ඕනේ හත් වෙනි ගාන මෙන්න මේක සර රවුම් කරලා දින හත් වෙනි ගාන පේනස පේනවා නේද පේනවා පේන හැම එකනම පේනම ඈ හරි එක්කෙනෙක්ගේ උත්තරය අහන්නද හා සර් ආරයි හරි බලමු අහන කෙනා උත්තරය කියන්න ඕනේ හරියට ඈ ආ පූජනීය පුතා හරියට දෙන්නේ ඔව් සර් ආරයි හරි ආ පූජනීය මාට කියන්න පුතේ උත්තරේ කීයද කියලා 2062 ආ 2000 ඔන්න කිය 2062 නේද ආ 2062 ඔන්න පුතාගේ උත්තරේ ඈ 2062 ඔන්න සර් අංගලා පුතාගේ උත්තරේ ඈ කවුද පූජනීයගේ උත්තරේ තමයි ඔන්න සර් අංගලිය දැන් ඔන්න සර් හදලා හොඳට බලාගන්න කී වෙනි ගාන සර් හදන්නේ 7 වෙනි ගාන මෙන්න 7 වෙනි ගාන හොඳේ හොඳට බලාගන්න ඔව් මෙහෙමයි තියෙන්නේ 4127 එකෙන් අඩු කරන්න ඕනේ 2065 2065 රයිට් බලමු අඩු කළා පූජනීයට ආපු උත්තරේ සර් එයිද කියලා හොඳට බලාගන්න 7න් 5ක් අඩු වුණාම උත්තරේ 2යි 2න් 6ක් බෑ 1ක් ගේනවා මෙතෙන්ට 12 වෙනවා 12න් 6ක් අඩු වුණාම උත්තරේ 6ක් වෙනවා මේක ගත්තේ හින්දා මෙතන තියෙන්නේ බිඳුවයි බිඳුවෙන් බිඳුවක් උත්තරේ බිඳුවයි 4න් 2ක් ගියාට පස්සේ උත්තරේ 2යි එහෙනම් උත්තරේ මොකක් කියද්ද 2062 පූජනීය හොඳයි පුතාගේ උත්තරේ දැන් බලන්නකො සර් කියන කෙනා වරද්ද නැහැ නේ සර් දැන් සර් දන්නේ නැතර පුතාලා හදනවා සර් පේන්නේ නැහැ මුකුත් නැහැ නේ හැබැයි ඉතින් පුතාලා හරියටම උත්තරේ හදනවා නේ දැන් දෙන්නෙක්ගෙන් ඇහුවා දෙන්නම වැරද්දුවේ නැහැ හරිද රයිට් ගැළුවක් නැහැ නේද ආ කවුරු හරි වැරදුනා කෙනෙක් ඉන්නව නම් 7 වෙනි ගාන හරියට හදා ගන්න ඕනේ තේරුණාද ආරයි ඊළඟට 8 වෙනි ගාන හදන්න බලන්න එත්මා එක්කෙනෙක්ගෙන් අහනවා කාගෙන් අහයිද දන්නේ නැහැ වරද්දන්න එපා ඈ
දැන් නම් වැරද්දුව කරලා එච්චයි ඈ ඔන්න මම දැන් අහනවා කවුද මහින්ස අහගෙන ඉන්න මහින්ස ඔව් සර් ආරයි හරි ඔන්න වණ මහින්ස උත්තරේ කියන්නේ 8 වෙනි ගානේ ඈ ආරයි කොහොම ඉන්න ආ මහින්ස පුතාගේ උත්තරේ කියන්න පුතේ 5811 5811 හරිද දන්නේ ඔන්න පුතාගේ උත්තරේ සර් බෝඩ් එකේ ඔන්න රවුම් කරලා තියෙන පුතාගේ උත්තරේ මොකද ඇරයි ඔන්න සර් 8 වෙනි ගාන හදනවා ඒ පහ හිම්ම මෙතන ගෙනලා දානවා හොඳයි මහින්සගේ උත්තරේ හරි බලන්න එයත් වැරද්දුවේ නෑ 5811 අන්න ඔයා යාටත් ලැබිලා තිනවා 5811 හොඳයි එහෙනම් දැන් මොන සර් ගණන් තුනක් ඇහුවා තුනෙන් කවුරුත් වැරද්දුවේ නෑ හරිද රයි ඒතර අනිත් අයත් වරද්දන්න බෑ ඒක වරද්දන්න නැතුව බොහොම පිළිවෙල ලස්සනට හදන්න ඕන හොඳේ නෑ හදාගන්න වැරදුනේ කවුරු හරි ඉන්නවනම් දැන් නම් මෙලි ගාන හදන්න බලන්න Hai sir, dua ikat tekeli gini mana ya? Ayo, mana tekeli geng? Ah, onen kiri geng mana om deh lah? Padamu? Kalau mangi ane deh? Ah, omin ya, seri kiri geng mana ya? Ah, mana ya? Mikir aja mana ya lah? Hai. Lilakshi udahagin dinne Lilakshi awara ha putage putata a putre kiyanne nam vinigana 7074 onna putage uttare ha 7074 ne puthe hari neda awara onna sir liyala round karala dena putage uttare api balamu uttare hari de kiyala mena nam vinigana 9506 9506 අඩු කරන්න ඕනේ 2432ක් 2432ක් බලමු උත්තරේ හරිද කියලා මෙන්න අඩු කරගන්නවා 6න් 2ක් අඩු කරනවා 4යි 0.3ක් බැරි හින්දා මෙහෙන් එකක් ගේනවා 10යි 10න් 3ක් අඩු වෙනවා 7යි මෙතන එකක් ගත්ත නිසා තියෙන්නේ 4යි හතරෙන් හතරක් උත්තරේ 0යි මෙතන තියෙන්නේ 9යි 9න් 2ක් ගියාම උත්තරේ 7යි කවුද ලක්ෂ්‍ය හොඳයි එහෙනම් පුතාගේ උත්තරේ 7074 එකක් සර්ට ආවා කියේද 7074 දැන් ගැටුවක් නෑ නේද ඔන්න බලන්න අඩු කරන සංඛ්‍යා සර් පුතාලාට ගණන් හතරක් හදන්න දුන්නා ඒ හතර හැම කෙනාම හැදුවා කවුරුත් රැද්දුවේ නෑ මං හිතනවා අහපු නැති අය ඉන්නවනේ එයාලත් ඕක හරියටම හදන්න ඇති කාටවත් වරදින්නේ නැතුව සර් බොහොම පිළිවෙලට පැහැදිලිව නිරවුල්ල ලස්සන කියලා දුන්නා උතලව වගේ හොඳට මහන්සි වෙලා ආනන්දුවෙන් කරගත්තොත් අපිට පුළුවන් හොඳ ලකුණු ටිකක් ගන්න කතාව පැහැදිලිද දැන් කාගේ හරි වැරදුනත් ඉතින් බලන් පුතේ හදාගන්න උන කීවෙනි ගානද 9 වෙනි ගාන හරිද රයිට් ඔන්න අපි යනවා පුතාලගේ තවත් ඥානකර අපි යනවා පුතාගේ චුට්ටක් බලාගන්න ඉස්සෙල්ලා හොඳට වගන්ති ලියා විසඳන්න එතකොට දරුවනේ නිකන් ලියන්න බෑ වගන්ති ලියලා අපි උත්තරේ ගන්න ඕනේ මොකද හරි
අපි බලමු වගන්ති ලියන්න කලින් මොනවද තියෙන්නේ කියලා. පාසල් 6ක ගිනුම ලබන ශිෂ්‍ය අංකයා මෙසේයා. ඉස්කෝලවල ඉගෙන ගන්න ළමයි නේද? ඒකේ ජාතියේ ඉස්කෝල තියෙනවා. කිස්ස විදුහල තියෙනවා. ඒකේ ශිෂ්‍ය සංඛ්‍යාව ගැන පුතේ ළමයි නේද? කීයක් ඉන්නවද? 2350ක් ඉන්නේ. ෆාතිමා විදුහල තියෙනවා. ඒකේ 1080ක් තියෙනවා. පැරකුම් විදුහල ඉන්නවා. ඒකේ ළමයි 2840ක් ඉන්නේ. ගැමුණු විදුහල තියෙනවා 4375ක් ඉන්නේ. ගණපති විදුහල තියෙනවා 1236ක් ඉන්නේ. සෙනරත් විදුහල තියෙනවා 2573ක් ඉන්නේ. ඔන්න ඉන්න ළමයි ගන්න. ඊට පස්සේ පුතේ උදාහරණයක් දීලා තියෙනවා. උදාහරණේ ඕනනම් උදාහරණේ බලන්නත් පුළුවන්. අපි චුට්ටක් බලමු කොහොමද උදාහරණ ලියලා තියෙන්නේ කියලා. ෆාතිමා විදුහලට වඩා තිස්ස විදුහලේ කොපමණ සිසුව සිටිද්ද? ෆාතිමා විදුහලයි තිස්ස විදුහලයි මේ තියෙන්නේ ෆාතිමා විදුහල මේ තියෙන්නේ පුතාලගේ තිස්ස විදුහල මේ තියෙන්නේ එතකොට ලොකු ගාන තමයි ඉස්සෙල්ලා ලියන්නේ තිස්ස විදුහලේ සිටින සිසුන් ගාන 2350යි ෆාතිමා විදුහලේ සිටින සිසුන් ගාන 1080යි ෆාතිමා විදුහලට වඩා තිස්ස විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන අන්න මේකෙන් මේක අරගලා ආපස්සේ උත්තරේ 1270යි කියලා දාලා තියෙනවා දැන් අපි බලමු මේ වගන්ති ටිකට කොහොමද ලියන්නේ කියලා. තේරුණාද රයි? ඔන්න හොඳට බලන්න ඕන. ගණපති විදුහලට වඩා යමුණු විදුහලේ සිසුව කොපමණ සිටින්ද? ගණපති ගැමුණුවා. හොඳට බලා ගන්න කො ගණපති. හොඳට බලා ගන්න. මේ තියෙන්නේ ගණපති. මෙන්න ගණපති විදුහල. සර රවුම් කලේ. අනික මොකද්ද පුතලාට කියන්නේ ගැමුණු. මේ තියෙන්නේ ගැමුණු. ඔන්න හරි. දැන් ගණපති විදුහල තියෙනවා ගැමුණු විදුහල තියෙනවා. දැන් පුතාගෙන් අහන්නේ පුතා ලියන්නේ පුතාට දැනගන්න ඕනේ ගැමුණු විදුහලේ වැඩිපුර ඉන්න ගාන ළමයි ගාන තමයි අහන්නේ. එහෙනම් අපි මේකෙන් මේක තමයි අඩු කරගන්න ඕනේ නම් පළවෙනි වගන්ති ලියන්නේ ලියන්න පාඩම්ම සර් ලියනවා ගැමුණු විදුහලේ සිසුන් ගණන කීයද 4375යි. ගණපති විදුහලේ සිසුන් ගණන ඊළඟ එක 1236යි. ඊළඟට ලියන්නේ ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන කියලා 4375යි 1236ක් මොකද අපි කරන්නේ අඩු කරගන්න ඕනේ. හොඳට බලා ගන්න හදා ගන්නා විදිය සර් බෝඩ් එකේ කොහොම පැහැදිලිව ලස්සනට වගන් කියනවා. එතකන් කවුරුත් ලියන්නේ. තේරුණාද රයිට් මෙන්න. හොඳට බලා ගන්න. මෙන්න පළවෙනි ගාන හොඳට බලා ගන්න. ඔව්. ඉතින් අපි ඉස්සෙල්ලා ලියන්නේ වැඩිපුර තියෙන එක නේද? ආ මෙන්න හොඳට බලා ගන්න. ගැමුණු විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව කියන්න පුළුවන්, සිසුන් ගණන කියලා කියන්න පුළුවන්, උදාහරණ කැමති එකක් ලියන්න පුළුවන්. අපිට දීලා තින්නේ උදාහරණයේ සිසුන් ගණන තියෙන නිසා අපි සිසුන් ගණන කියලාම ලියමු. ගැමුණු විදුහලේ සිසුන් ගණන ගැමුණු විදුහලේ සිසුන් ගණන උතරට දීලා තියෙනවා හොඳට බලන්න කියද්ද 4375යි 4375යි ඊට පස්සේ ලියා ගන්නවා ගණපති විදුහලේ සිසුන් ගණන ගණපති විදුහලේ සිසුන් ගණන තියෙනවා කීයද 1236යි 1236යි එහෙනම් වැඩිපුර ඉන්නේ මේ කෙනෙක් එහෙනම් අපි ලියන්න ඕනේ පුතේ ඊළඟ වගන්තික තමයි පරිස්සම් වෙන්න ඕනේ ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන අන්නතර තමයි හොඳට හිතන්න ඕනේ. ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන. ඔන්න සර් වගන් කියනවා බලන්න ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ විදුහලේ ඉඩ මදිනම් පහළට එනවා
ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන පුතාලා ඉඩම අඩු නිසා මෙන්න මේ වගේ ලස්සනට සංගල වරහණක් දාගන්න ඕන පුංචි වරහණක් කොහොම ලස්සනට දාගෙන සමානකම් දාගන්න. එතකොට හරි. සර් තාපාර වගන්තිරික කියනවා හොඳට අහගන්න ඉස්සෙලම ගැමුණු විදුහලේ සිසුන් ගණන 4375යි ගණපති විදුහලේ සිසුන් ගණන 1236යි ඊළඟ වගන්තිය හොඳට බලන්න ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන තව තව කියන්න ගණපති විදුහලට වඩා ගැමුණු විදුහලේ වැඩිපුර සිටින සිසුන් ගණන අන්න එහෙනම් අපි මේකෙන් මේක මොකද කරන්නේ අඩු කරගන්න ඕන තේරුණාද ආරයි පුතාලා ඒකෙත් උත්තරේ හදන්න සර් එක්කෙනෙක්ගෙන් අහනවා උත්තරේ මොකද්ද කියලා ඊට පස්සේ සර් හදන්නම් උත්තරේ මොකද්ද එන්නේ කියලා බලන්න තේරුණාද ආරයි හදන්න හැම එක්කෙනාම ලස්සන හදුවස හොඳයි හදුවස හොඳයි හදලා ඉවරයි සර් හොඳයි මුද්‍ර කල්පනාවෙන් හදන්න අසන්න හදාගන්න right දැන් හැමෝම හදලා ඉවරද හදලා ඉවර නැහැ මොන මන් දැන් එක්කෙනෙක්ගෙන් හදන්නේ නැහැ සර් මට උත්තරේ කියන්න කවුද මොන මන් දැන් එක්කෙනෙක්ගෙන් අහන උත්තරේ ඈ උදුලි උදුලි අහගෙන ඉන්නේ ඔව් සර් පුතා වීඩියෝ ඕන් කරන්න වීඩියෝ ඕන් කරලා තියන්න එතකොට මට පුතාලා වැඩ කරන ටික පේනවනේ අහගෙන ඉන්නේ ඕන් කරලා ඉන්නේ නෑ පුතා ඕන් කරලා නෑ හ්ම් ඕන් කරලා තියෙන්නේ සර් ඔව් සර් උදුලි ඕන් කරලා තියෙන්නේ उत्तरे 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 මෙතන තුනෙන් දෙකක් අඩු වෙනවා උත්තරේ එකයි
හතරෙන් එකක් අඩු වෙනවා උත්තරේ 3යි. එහෙනම් ඒ දුවත් හරි නේද? උඩගේ උත්තරේ හොඳයි. සෙරිගේ උත්තරේම ආවා 3129. දැන් හරි නේද? වරදින් නෑ නේද? ඔන්න වගේ අපිට හැම ගාණක්ම ලස්සනට හදන්න පුළුවන්. දැන් සර් පුතාට වදන්දිලි කියන විදිහ විතරයි සර් කිව්වේ. පුතාලා දන්නවා මේකෙන් මේක අඩු කරන්න ඕන කොහොමද අඩු කරන්නේ? දැන් සර් ගණන් පහක් ඇහුවා. පහෙන් කවුරුත් වැරද්දුවේ නෑ. අනිත් අයත් උනන්දු වෙන්නේ. පුතාලෙන් අහන ගාණ විකාගින් අහයිදිර පුතාලා දන්නේ නෑනේ. සර් නම් ටික බලලා අහන්න ඕයි. එතකොට පුතාලට එන ගාණ හැම විටම හරියට හදන්න පුතේ. එතකොට අපිට ගැටලුවක් නෑ. හැම ගාණක්ම හරියට හදාගන්න පුළුවන්. වගන් කියන මේව ලස්සන ලියා ගන්න හොඳේ නෑ. හරි. ඊළඟ ගාණට සර් යන්න. Onna seru round kerla diye, meti enne gemunu viduhala meti enne karakum viduhala. Putala yang ahanne, yang gemunu viduhala innama sisun hardas tumsi atta paha, karakum viduhala inne dedas arsi hatali hai. Yang wage, meskole lamai gana saman venda dang, karakum viduhala tawa kidine katulat keran dole dikela yahan. Kalabar venne, putala demma hitan dipa wagan tiriani kumida sereka kira denna. මෙන්න වගන් කිරියා ගන්න විදිය. මුද්‍ර බලා ගන්න. හොඳේ රැක. දැන් කොහොමද අඩු කිරීමක් කරන්න දිනා කියලා පුතලා දන්නවනේ. එතකොට වැඩි සංඛ්‍යාවට අදාළ වගන් කිරිය තමයි ඉස්සෙල්ලා ලියන්න ඕනේ. ඒක තමයි රහස. අඩු කිරීමක් කරන්න දෙනවා අඩු සංඛ්‍යාවෙන් වැඩි සංඛ්‍යාව අඩු කරන්න බෑනේ. ඒතර වැඩි සංඛ්‍යාවට එන විදිහ ඉස්සෙල්ලා වගන් කිරිය යන්න ඕනේ. මුද්‍ර බලා ගන්න. හොඳේ රැක්. මෙන්න. මුද්‍ර බලා ගන්න. වැඩි සංඛ්‍යාවක් කියන්නේ ගැමුණු විදුහලේ නේද? ආයෙත් අපි මෙහෙම ලියා ගන්නවා. ගැමුණු විදුහලේ සිටින සිසුන් ගණන අන්න පුතාලට දෙනවා ගැමුණු විදුහලේ සිසුන් කීයක් ඉන්නවද? හාරදාස් 375යි හාරදාස් 375යි ඔන්න හරි ඊට පස්සේ අපි බලන්න ඕනේ පෙරකුම් විදුහලේ සිටින සිසුන් ගණන පෙරකුම් විදුහලේ සිටින සිසුන් ගණන පෙරකුම් විදුහලේ සිටින සිසුන් ගණන තමයි පුතලට දෙන්නේ 2840යි 2840යි එතකොට ගැමුණු විදුහලේ සිටින සිසුන් ගණන 4375යි පෙරකුම් විදුහලේ සිටින සිසුන් ගණන 2840යි පුතලගෙන් අහන්නේ ගැමුණු විදුහලේ සිසුන් ගණන සමාන වෙන්න පෙරකුම් විදුහල තව කොච්චර ළමයි ගන්න ඕනේද කියලා අහන්න ඒක අපි වගන් කියන්නේ මෙහෙමයි අන්නේ වගන් කියලා මා චුට්ටක් අපි දිගට ගන්න ඕනේ නැත්තම් පුතලට දිගට කියලාගෙන ගොඩාක් දික් කරන්නේ නැහැ පුළුවන් තරම් අපි වගන්ති කෙටි කරලා අවශ්‍ය දේ විතරක් ගන්න ඕනේ තේරුණාද අපි එහෙනම් ලියා ගන්නවා මෙහෙම දැන් ගැමුණු විදුහලේ සිටින සිසුන් ගණන සමාන වෙන්න පෙරකුම් විදුහලට කොච්චර ළමයි ගන්න ඕනේද කියලා අහන්න එහෙනම් අපි මෙහෙම ලියා ගන්නවා ගැමුණු විදුහලේ සිසුන් ගණනට සමාන වීමට පෙරකුම් විදුහලට ගත යුතු සිසුන් ගණන Sir, can you hear me?
ගැමුණු විදුහලේ සිසුන් ගණනට සමාන වීමට පෙරකුම් විදුහලට ඇතුළත් කළ යුතු සිසුන් ගණන අන්න එහෙම කියලා පුතාලා සමාන ලකුණ දාලා පේලි දෙකක් වෙන නිසා මේ වගේ වරහණක් දාන්න අපි ඔක නමක් කියනවා සංකල වරහණ කියලා ඊට පස්සේ මේකෙන් මේක මොකද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ පැහැදිලිද ආයි ඔන්න දැන් පුතාලා තනියම හදන්න ඒ ගණන් අස්සර කෙනෙක්ගෙන් අහලා වහුදේ Siap. Mama kiwa.
මෙතෙන් තියෙන පුතාගේ එතකොට 3යි 3න් දෙකක් ගියාම 1යි අන්න උත්තරේ එනවා 1535 එතකොට සහිරුගේ උත්තරේ වැරදි සහිරු ඉන්නවද අහගෙන ඔව් සර් ඇයි පුතාගේ උත්තරේ වැරදුනේ සර් සර් මගේ උත්තරේ ඒ සර් එතරේ මගේ හරි. ආ හරි නේද? බලන්න අන්න සහිරු ආයේ බලන්න ඕනේ. සහිරුගේ උත්තරේ 1802 පුතාගේ උත්තරේ වැරදි. පුතා බලන්න මේ සර් ලියලා තියෙන සංඛ්‍යා දෙක මොකද ලියලාද කියලා. නැත්නම් වෙන සංඛ්‍යා දෙකක් ලියලා දැන් නැහැ නේ. ඒක නිසා සහිරු තව චුට්ටක් බලන්න ඕනේ පුතාගේ උත්තරේ වැරදුනේ ඇයි කියලා. තේරුණාද රයි? මතීෂ හරි, සියත් හරි. ඕකේ නේ. ඒ ප්‍රශ්නේ වැරදි ලියලා තියෙනවා මම. ආ ඒක තමයි ඉතින්. අන්නේකනේ ඒකයි සර් කියන්නේ පුතේ වගන්ති පිළිබඳව හොඳව සැලකෙලින් ඉන්න ඕනේ. දැන් මෙහෙමනේ මට පුතාලට වගන්තිය ලියා ගන්න කියලා කියන්න පුළුවන් සර් එහෙම උනාට එකක්වත් එහෙම කළේ නෑනේ. මම පුතාලා බෝඩ් එකේ වගන්තිය ලිව්වානේ. හැම ගානකම බෝඩ් එකේ වගන්තිය ලිව්වා. ඇයි එහෙම ලියන්නේ? ඔයාලට වැරදුනොත් කියලා. එහෙමනම් ඒක නිසා හරියට බලන්න ලියද්දි ඉලක්කම් බලන්න. ඒ ඔක්කොම බලලා ගාන හදන්න. හොඳේ රයි. එහෙනම් මතීසත් හොඳයි සියත් හොඳයි. සහිරු ඊළඟ ගාන වරද්දන්න බෑ ඈ. ආරයි. හරි. ඊළඟට ඔන්න අපි 3 මිනි ගානට යනවා 3 මිනි ගාන අපි කතා කරලා අවසන් කරමු එතකොට පුතාලට 4 වෙනි ගාන එහෙමයි 3 මිනි ගාන තියෙන්නේ අහගන්න 3 මිනි ගාන සෙනරත් විදුහලේ සිටින සිසුන් සංඛ්‍යාවට වඩා ෆාතිමා විදුහලේ කොපමණ සිසුන් සංඛ්‍යාවක් අඩුවෙන් සිටින්ද සෙනරත් විදුහලයි ෆාතිමා විදුහලයි ඔනසර රවුම් කරනවා සෙනරත් විදුහලයි ෆාතිමා විදුහලයි මේ තියෙන්නේ ෆාතිමා විදුහල කොසිනරත් විදුහල මේ තියෙන්නේ සෙනරත් විදුහල ආරයි දැන් ඔන්න පුතාලගේ ඔන්න ඔය විදුහල් දෙකට අදාළව පුතාලා වගන්ති ලියන්න ඕනේ එතකොට දැන් වැඩිපුර ඉන්න ගාන සෙනරත් විදුහලනේ එතකොට සෙනරත් විදුහල තමයි ඉස්සෙල්ලා ලියන්න ඕනේ ඊට පස්සේ තමයි පාතිමා විදුහල ලියන්නේ ඊට පස්සේ අදුවෙන් සිටන සිසුන් ගාන කියලා අන්න පුතාලා මේකෙන් මේක අලු කරන්නයි කියේ. ඔන්න සර් වගන්තිය දෙනවා. මේක මට උත්තරේ කියන්නේ සහිරු. සහිරු වැරද්දුවානේ. ඒකෙන් තමයි සහිරු තමයි උත්තරේ කියන්නේ. හොඳේ රයි. හා. හොඳට බලා ගන්න. වගන්තිය දෙනකන් කලබලේ හදන්නේ නැහැ. රයි. මෙන්න. හොඳට බලා ගන්න. ඉස්සෙල්ලම වැඩිපුර ඉන්නේ සෙනරත් විදුහල නේද? එහෙනම් අපි ගන්නවා සෙනරත් විදුහලේ විදුහලේ සිසුන් ගණන සෙනරත් විදුහලේ සිසුන් ගණන කීයක් ඉන්නවද 2573යි 2573යි ඊට පස්සේ ෆාතිමා විදුහලේ සිසුන් ගණන ෆාතිමා හරියට ලියන්න ඕන පුතේ ෆාතිමා විදුහලේ සිසුන් ගණන ෆාතිමා විදුහලේ සිසුන් කීයක් ඉන්නවද හොඳට බලන්න 1080යි
1081 පුතාලගේ වදන්තියට මම තව පාරක් යන්නම් මෙන්න බලන්න පුතාලගේ වදන්තිය චුට්ටක් සෙනරත් විදුහලේ සිටින සිසුන් සංඛ්‍යාවට වඩා ෆාතිමා විදුහලේ කොපමණ සිසුන් සංඛ්‍යාවක් අඩුවෙන් සිටිද්ද අන්න හොඳට බලා ගන්න එතකොට ෆාතිමා විදුහලේ අඩුවෙන් ඉන්න ගාන යහන්නේ මොකක්ද අහන්නේ ෆාතිමා විදුහලේ අඩුවෙන් ඉන්න ගාන එහෙනම් අපි ඒක තමයි වදන්තිය ගන්නේ ෆාතිමා විදුහලේ අඩුවෙන් සිටින සිසුන් ගණන අඩුවෙන් සිටින සිසුන් ගණන ෆාතිමා විදුහලේ අඩුවෙන් සිටින සිසුන් ගණන අන්න පුතාලා 2573 න් කියාද අඩු කරගන්නේ 1080 සහිරු මට උත්තරේ කියන්න බලන්න සහිරු උත්තරේ කියන්න බලන්න හරියට හදන්න පුතේ හරියට හදන්න ඔව් කියන්න පුතේ තාම හදනවනේ හදන්න පුතා හදන්න කලබල වෙන්න ඕනේ නැහැ සර් වෙලාව දෙන්නම් සහිරු හදන මට උත්තරේ කියන්න හොඳට කල්පනාවේ උත්තරේ හතෙන් අටක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් එකක් ගේනවා 17යි 17න් අටක් අඩු කරන්නේ මෙහෙමයි 8යි 9 10 11 12 13 14 15 16 17 9ක් එනවා හරි මෙතන තියෙන්නේ එකක් ගත්ත නිසා පුතාලගේ 4යි 4න් බිඳුවක් ගියාම 4යි මෙතන තියෙන්නේ 2යි 2න් එකක් 1යි 1493යි එනා සහිරු උත්තරේ හරි නේද? ආ සහිරු එක ගානක් වැරද්දුවාට දැන් සහිරු හොඳයි නේද? එහෙනම් පුතේ ඔන්න ඔය විදිහට පුතාලා ලස්සනට වගන්තිය ලියලා ගාන හදාගන්න ඕ. දැන් කතාව පැහැදිලිද? දැන් අඩු කිරීමක් තියෙනකොට හැම විටම ලොකු සංඛ්‍යාවට අදාළ වගන්තිය තමයි ඉස්සෙල්ල එන්න ඕනේ. අන්න ඒක ලේසි අපිට නේද? එකතු කිරීමේදී චුට්ටක් අපිට ගැටලුවක් නැහැ. වගන්ති දෙක මාරුණා කියලා. හැබැයි අඩු කිරීමක් කරනකොට ලොකු සංඛ්‍යාවට අදාළ වගන්තිය ඉස්සෙල්ලා එන්න ඕනේ. එහෙම නැතු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න පුතාලගේ ගාණ වර්ධිනවා. ඒ නිසා ඔන්න සර් කුංජි රහසක් කියලා දුන්නා. අඩු කිරීමක් තියෙනවා නම් ලොකු සංඛ්‍යාවේ වගන්තිය ඉස්සෙල්ලා ලියලා උත්තරේ ගන්න ඕනේ. කතාව පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න තව එක වගන්තියක් පුතාලට ලියලා විසඳන්න 4 වෙනි ගාණ තියෙනවා. 4 වෙනි ගාණෙకి දෙද්දි හැම එක්කෙනාම හදන්න ඕනේ මම ලබන සතිය පුතාලගේ උත්තරය අහනවා මොකද්ද උත්තරය ආවේ කියලා. ඒ නිසා හොඳට මහන්සි වෙන්න, හොඳට වැඩේ කරන්න, හොඳට මහන්සි වෙලා උමනාවෙන් ලස්සන පිළිවෙල පුතාලා වැටි කරන්න ඕනේ. එතකොට තමයි පුතේ පන්තිය වැඩ ටික බොහොම රසවත්ව පුතාලට ඉගෙන ගන්න පුළුවන් වෙයි. තේරුණාද? හරි. එතකොට කාට හරි දෙයක් ගැටලුවක් තියෙනවද? අපේ හැරි තරම් කොහේ හරි තියෙනවද? සර්. ඔකේ නුඹ. පන්තිය දැන් පන්තියේ PDF එක දාන්න. ආ මම දාන්නම් පුතේ. හරි. ඔව්. තව කාට හරි එහෙම ගැටලු තියෙනවද? නෑ සර්. ආ හොඳයි. හොඳට තේරුණාද පාඩම? තේරුණා සර්. හොඳයි. හොඳයි. යාර. හරි. එහෙනම් අදට අපි පන්තිය වල ටික අවසන් කරනවා. ලබන බදාදා හරියටම අපි පුතලගේ පන්තිය අටට පටන් ගන්නවා. එහෙනම් ආයුබෝවන්. Terima kasih.